ඉතින් අද දවසෙත් සුපුරුදු පරිදි යාළුව හැම දෙනාටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වල දකින්නේ සිළු සර්ප කුස්සා කියන පක්ෂියා. ඉතින් මෙයා යම් කිසි අනතුරකට මුහුණ දීලා කූඩින් බිම වැටිලා ඉන්නකොට තමයි මල්ලි කෙනෙක් මෙයාව දැකලා යාළගේ නිවසට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් රාත්‍රී කාලයේදී මට දැනුණා අයියේ කුස්සෙක් ඉන්නවා, යාට මොකද කරන්න ඕන කියලා. ඉතින් මම ඒ වෙලාවෙම ගිහිල්ලා මම පක්ෂියාව අපේ නිවසට අරගෙන ආවා. මේ වාලා වීඩියෝ එක දකින්නේ පහුවෙනි දවසේ මම උදේ කාලේදී යාට ආහාර ලබා දුන්න විදිය. මම යාට මල්ලොරේක මාළුවෙක් අරගෙන චූටි කැබලි විදියට කපාගෙන ඒක යාට ආහාර වශයෙන් ලබා දුන්නා. ආහාර ලබා දෙන කලින් ප්‍රථමයෙන්ම මට ජලය බින්දු කීපයක් ලබා දුන්නා. එයාට ගැටලුවක් නොදක්වපු නිසා මාළු කෑලි වගේකුත් එයාට ඒත් එක්කම ආහාර වශයෙන් ලබා දුන්නා. ඉතින් යාළුවෝ ගොඩ දෙනෙක්ට ඇති වෙන්න පුළුවන් ගැටලුවක් තමයි පක්ෂීන් වගේ අයටත් ගස් වලින් වැටෙනවා වගේ සිද්ධීන් වලට මුණ දෙන්න සිද්ධ වෙනවද කියන එක. ඇත්තටම ඔව්, එහෙම සිද්ධීන් ඕන තරම් සිද්ධ වෙන්න පුළුවන්. ඒකට හේතුව අනතුරක් වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් රෝගාබාධයක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවන් වල පක්ෂී අනතුරකට ලක් වුණාම ගොඩක් වෙලාවට එයාලට පියඹලා යන්නවත් ඇවිදලා යන්නවත් හැකියාවක් නැහැ. මොකද එයාලා කලබල වුණාම ගොඩක් වෙලාවට කරන්නේ කකුල් දෙකෙන් පහත් වෙලා තටු දෙක පොරවගෙන වහගෙන එක තැනකට වෙලා ගුලි වෙලා ඉන්න එක තමයි. ඉතින් මේ උකුස්සටත් වෙලා තියෙන්නේ ඒ වගේ අනතුරකට මුහුණ දුන්නට පස්සේ ඒ තැනටම වෙලා රැඳිලා ඉන්න එක. ඉතින් ඒ වෙලාවේ සහෝදරයෙක් මියාව දැකලා එයාගේ නිවසට අරන් ඇවිල්ලා තිබුණා. ඉතින් එයාට කරන්න පුළුවන් දෙයක් නැති නිසා මට පණිවිඩය ලබා දුන්නා. ඉතින් මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් මම එයාව නිවසට අරන් ඇවිල්ලා දැන් එයාට ආහාර ලබා දෙන්න මම පටන් ගත්තා. මම මේ පළවෙනි දවසේ තමයි ඔයාලා දකින්නේ, මම පළවෙනි දවසේ උදේ ආහාර ලබා දුන්න විදිය. ඉතින් එදා ඒ වෙලාවේ එයා ආහාර ප්‍රතික්ෂේප කරේ නැහැ. එයා ලබා දුන්න සියලු ආහාර ටික ආහාර වශයෙන් ලබා ගත්තා. ගොඩක් වෙලාවට මෙයා ඒ ස්ථානයේම එදා දවසම රැඳිලා හිටියනම් පහුවදා වෙනකන් සමහර විට මෙයා වෙන සතෙකුගේ ගොදුරක් වෙන්න ඇති දෙකල තිබුණා. ජාවාරම් කාරයට වුණා නම් මේ වෙනකොටත් මෙයා මුදලකට විකිණෙන්නක් තිබුණා. ඉතින් මෙහි මාව හැම කෙනෙක්ම දැනුවත් නිසා සර්පයෙක්ගේ හරි එහෙම නැත්නම් කොයි හෝ සතෙක්ගේ ඔක්කොමක්කෝ ගැටලුවක් තිබුණත් ගොඩක් වෙලාවට මාව දැනුවත් කරනවා. ඉතින් මං හැම දෙනාටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ පරිසරය පද්ධතියට මහඟු සේවයක් ඉටු කරන මේ වගේ ජීවීන් අපි රැක ගන්න ඕන.
ඉතින් මේ ඔබ දකින්නේ දෙවැනි දිනේදී යාට ආහාර ලබා දුන්න විදිය. Kaling. Kan tuh. Gue di deh. Nih, buang. Nah, waktu tepat lah kan, nih. Nanti makan, ha. Kan nih, Hari. Kan dibagi.
අල්ලගන්න. ඉතින් මේ විදිහට මම දෙවනි දිනේටත් මෙයාට ආහාර ලබා දුන්නා. ලබා දෙන සියලු ආහාර ප්‍රතික්ෂේප කිරීමකින් තොරව එයා අනුභව කරා. ඉතින් මං හිතනවා මෙයාට ඉක්මනින්ම සමීප වෙලා නිදහස් පරිසරයට බිමගෙන යන්න පුළුවන් අවස්ථාව ඉක්මනින්ම උදා වේ කියලා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මෙයාටත් ඉක්මනින්ම සමීප වෙලා එයාගේ සුපුරුදු ජීවිත රටාවට අනුගත වීමට හැකියාව ලැබෙන්න කියලා. ඉතින් කිසිදු සූදානමකින් තොරව සිදුවුණු පටගත කිරීම කීපයක් තමයි මම මේ වෙලට ඉදිරිපත් කරේ. මම මෙයා ගැන පැහැදිලි කිරීමක් සහ ඒ වගේම මෙයාගේ අසනීප තත්ත්වය පිළිබඳව මම වීඩියෝ එකක් පසුව කරන්න. ඉතින් අද දවසට මෙයාට ලබා දුන්න ආහාර ටික අවසානයි. ඉතින් මම මෙයාගේ වීඩියෝ එකක් පසුව කරන බලාපොරොත්තු වෙයි. යාළුවෝ හැම දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරලා මේ වීඩියෝ එක අවසන් කරනවා. අපි මෙයාගේ පසුව මෙයා සනීප වෙන ආකාරය සහ මෙයාගේ ආහාර ලබා දෙන වීඩියෝ එකක් මම ඔයාලා හැමෝටම නැවතත් ඉදිරිපත් කරන්න. යාළුවෝ හැම දෙනාටම සුබ දවසක් වේවා.